සාහිත්‍යවේදයන ආදරණීය කලාකරුවනි සම්භාවනීය අමුතන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඔබ සිියලු දෙනගින් අවසරයි. නමෝ විත්්‍යයෙන්කි යන්්ඩෝනේ මා කෙසේ හඳුන්වා දුන්නත් මා කලාකරුවෙත් නෙවෙයි. මන් සාහිත්‍යකරුවයෙකුත් නෙවයි. නමුත් හැම තැනම හොඳ රසිකේක්. ඒ වගේම මේ පවතින කුරිලු සමාජ ක්‍රමය වෙනස් කළ යුතු යයි. අරගලයක නියලෙන දේශපාන ව්‍යාපාරයක හොඳ ක්‍රියාදරයෙක්. ඒ අර්තිෙන් ගත්තම අපිට මේ පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න සාහිතතිෙන් කලාවිෙන් බොහෝ කාරය භාරයක් කරන්න පුළුවන් කියළලා විශවාස කරන කෙනෙක් හැටියට ඒයට බොහොම ඇල්මක් තියෙන කෙන හැටියට ඒ බොහොම ලඟින් පරිශීල්නය කරන කෙනෙක් හැටියට මටත් මෙතන වචනයක් කියන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ සඳහා දහඩිය හෙලෙන මිනිසුන්ගේ උලෙලෙක අවස්ථාවක් ලැබීම සතුටක් බවපලමෙන් ප්‍රකාශ කරන්න ඕනි. අපි දන්නවා මේ සමාජයේ සමාජ ආර්ථික ගැටලු බහුලයි. මිනිස්සු විධ ගැටලුවල අර්බුදෝල මුහුණ දීලා බරපත ලෙස පිඩාවට පත්්‍රිච්ච මොහොතක් තමයි අපේ රටේ ගත්තත් ලෝකෙ ගත්තත් අපි දකි. අපි මේ සමාජයේ පවුරු සතුට ඉන්න කැමැති මිනිස්සු. ආරයවන්ස රණවීර කවියා. කවයක්ලි්වා අහස සොයන තුරක්. තුරට නොබර වෙලක් වැලේ සතුටු මලක් කියලා. ඒක අපි තේරු ගත්තේ සතුටෙන් ඉන්න පවුලක් කියලා. මේ සමාජ ගත්තම හිනාවෙලා කතා කරලා සුවඳගහල ඇඳල පැළඳල ගියාට අපි දන්නවා ජීවිතය ඇතුළට එබිල බලන්න පුළුවන්නම්. බහෝ ජීවිත තුොල සතුට නෑ කියෙන. මට ළඟදි මිත්‍රෙ කම්ඹෙල කිව්වා වෛදවෙරගාවට ගිහිල්ල බිහෙද්්‍යන ගයාම වෛද්‍යවරය හරි කලබලට බිහෙට්ටික දුන්නේ කියෙනා. එයාට විශ්වාසයක් තිබුණේ නැකිව මේ වෛද්‍යවරේ හරියට ප්‍රතිකාරය කලාද කිය. එයක් එයා ලස්සන කතාවක් කිව්වා. මට හිතුණක් වෛද්‍යවරය ගාවත් තිබුණු බේද නලාවාරගෙන මක්ත දාගන දොස්ත මහත්තක පපෝට තිල ලෙඩේ බල්. මංක වහෙම බැලුවනම් ඩික්්ික් සද්ධනව යහින්න්නේ. වාහනේ වාරිකි වාහනයේ වාරිකි ගෙදර දක්තනය වාරික වගේ සද්දධ ඇහද. එඳ මේ සමාජයේ කලාකරුුවගේ ඉඳම් ඉහල නිලතලවල ඉන්න අයගේඉන්නම් සියලු දෙනා බොහම ප්‍රශ්නලට මුහුණ දීර තියනෙන. ඔබ කවරුත් පිළිගන්නවා කළම මිස්්වාස කරනවා. අද අපේ රට විතරක් නෙවෙයි ලෝකේ ගත්ත ගැටුම් බහුලයි. මරාගන්න යුද්ධ බහුලයි. අර්බුද තියන. ප්‍රශ්න තියන කඳුළු හැලෙන ප්‍රමාණය වැඩි. සිය මේ ක්‍රමේයට උත්තර නෑ. උත්තර නැතිහින්ද එන්න එන්න ප්‍රශ්න වැඩි. සමාජයේ ප්‍රශ්න වැඩි අර්බුද වැඩි ගැටලු වැඩි. නිකං හිතන්න මේ දවස්තුොල මේ රටේ මාධ්‍යවල පළවෙන ප්‍රවෘති බැලුවන්. ධදියොල පලවවෙන ප්‍රෘත්ති බැලුවත් ඇහැට කනට ඇහෙන දැනට පෙනෙනදී බැලුවත්. දුක්මුසු බියකරු හදකම්පනයෙන් ප්‍රකම්පනය කරන සිද්ධී සිදුවමින් තිබෙනවා. දැ ඊයේ බලන්න කොට ස්වාමිපුරුෂයක් බිරිඳ කොටලා මරලා ඔහුතු වස බීල මැරෙන. දැ සති දෙකකට පෙරාතුව අනුරාධපුරේදී. එක්තරා තරුණෙක් පස් දෙනෙක් තපල කොටලා මරලා. තමන්ගේ යහළුවාගගේ තිබුණු මුදල අරගනගිහිල්ලා ඔහුගේ ප්‍රශ්්‍ර විසඳගන්න බලන්න. මිට මාසත් තුනකට වගේ පෙරාතුව අපි මාධ්‍යේ දැක්කා නාවල පිටේද එත්තරා ගුරුවරයක් මහවැලිගකට පැනල මැර. ඔහුගේ ඇගේ පාවාහන් යුගලගාව ලිපියක් තිබුණ ගත් නය ගෙවාගැනීමට නොහැකි බැවින් සියදිවිත් තොරකරගැනීමට තීන්දු කලාගේ. අ වෙලාකාපි ප්‍රවෘත්තියක් අහනවා ස්සාමිපුරුෂයා තමන්ගේ බිරිඳ දරුවත් දරුවත් එකට මරලත් ගිනිතියල දාන. මේ ධනේශර සමාජය කුණු ගන්න ඕජසි දැනනවා. එන්ද මේ සමාජය අපි දකිනවා ගැටලු විසිඳගන්න බැරි තත් එකට පත්වෙල තියෙන. ඉති මේක මෙහෙම මේ සම්බන්ධ අපි දේශපාලනයට අපිට ගරුවරේක්වෙච් ඉංගල්ස් කියනවා. වත්මල් සමාජය තියන්නේෙ බොහොම සංකීර්ණ තැනක. මේ සමාජයේ අපිට යම් වෙනසක් කරගන්න බැරි වුණො මේ සමාජයේ ආපස්සට යනවා ආපස්සටකිවේ ලේච්චත්තට යන්න හැබැයි තවත්තනක් තියෙනවා ආපස්්‍ර නොයා මේක ඉදිරියට යන්න පුළුවන් මනුසත්්‍ය සපිරි සමාජය ක්‍රමේ වෙනස් කරගත්ත සමාජවාදී ක්‍රමයකට යන්න පුළුවන් කියෙලා එංගල්ස් කිව්වා. ඉඳ අපි දකිනෝ මේ සමාජය හරි කුරිරුයි. දැම් මේ සමාජයේ අපි හරි කැමති මනුස්්‍යත්්‍යයට ලිංගතු කමට ආදරයට කැමැත්තක් තියෙනවා. ඒව විනාස් වෙලා තියන. සාමූයිකත්තේ අපේ මුදුරගෙන තිෙන. අපි දන්න පි ක් සාම ිකය හිට ඇද කියලා ඒ සඳ කොච්චර වේකයක් තිබ බදති කියෙල මේ ක්‍රමේ ඔබේ විවේ දරගන්න ඔබේ සතුක උදරගන්න ඔේ නුස්සක මුදරගන්න ඒ අඩු ඩි වශය වෙ අඩු වැඩි වශය වෙ වරු ප්‍රශ් ද රමේ ප්‍ර ්ැ කියල ි කවරු තේරු ගත තුක ලබි කියනවා. එතකට මේ ුරු මාජ කරමයක් වෙච්ච මේ සමාජ ක්‍රමය මෙහෙම පවතින් නාරනවාද නෑ පවතින්න අරින් නෝනිිනෑ මේක වෙනස් කළ යුතුයි යහපත් සමාජයක් හදන්නුවෙන්. යහපත් සමාජයක් හදන්න මොකක් දවශවන්න යහපත් මිනිස් අවශ්‍යයනවා. යහපත් මිනිස්සු හදන්න කහොමද යහපත් මිනිස්සු හදන්න නම් ආන නතැන්දිී කාටත් කාර්යවාරයක් තියනවා.ඒ ප්‍රබල වැඩ කොටසක් සාහිත්‍යකරුවට තිනවා කලාකරුවට තින. යහපත් මිනිස්සුන් සාදා යහපත් සමාජිකරමයක් මනුෂචත්තය සුවඳ හ යහපස් සමාජයක් කදාග අදන්න නිකම්ම බෑ. එසදා වෙහෙසවෙන්න වෙනවා. එ සදා කැපවෙන්න වෙන ඒමනොත් අපට පුළුවන් යහපත් සමාජයක් කදා. අපි කාටත් ජීවත්වෙන්න්න ආහාරෝනි. ඒ කුසට ලැබෙන ආහාර. කුසට විතරක් ලබෙන ආහාරයකින් මිනිසෙ කැට ජීවත්වෙන්න්න බෑ මුස සමාජි. තවාව අවශ්‍යයි ආහාරය. ඒ අවශ්‍ය වන්නේ මනසට. මනසට ආහාර වච්චය. අපි දකින පවතින සමාජ ක්‍රමයේදී කුසට දෙන ආහාරත් වස විස කවලයවන්න. ලාබේස්ොයන මේ ධනපති ක්‍රමය ඇතුළේ ඔයි බෞුජාතික සමාගම ධනපති වූ මිනිස්සුන්ග ජීවිත තුට්වුවට සලකන්නේ නෑ මයින් කරන්න ඔවන් ස්වවැන්නේ ලාබ ඔවන් ස්වන්නේ ඩොර් ය පවුන්. එනිසා වස විස ලෝව පුරා විසුලු වලතින්නේ. ඉද කුසක ලැබෙන ආහාර බොහෝ වසසහිත ආර්. රජරට ප්‍රදේශයේ වකුකඩු රෝගීන් බහුලයි. මන් මේ ළඟ දිනකදී මහිියංගෙනය. අලුයටවෙල කියන ප්‍රදේශයේ මළගෙදරකට ගියා අවුදු තිස්් දෙක තරුණයෙක් මැරිල. රාත්‍රිය මළගෙදර කතා කර කර ඉන්නකොට මටයහායින් හිටපු හණ්ඩායමක් කතාාවෙනවා. විසමාම විස්සමාමඉන්න. ඔහම කතාවැදීකෙන යනකොට? ආ විසිහයමාමත්තවිල්ලා. සංඛ්‍යාවලින් කට්ටිය අඳුරණනො තේරුම් ගන්න බැරුණ කතා කල මං ඇහවා ඔයි විශස්තමාම විසි හයමාමවගේ කියන්න ඇයි කියලා නෑ එයා කියනවා ඒක තමයි එයාලට තියෙන දැන්තියන වකු කඩු දෙකේ ක්‍රියාකාරිත්්‍යේ ප්‍රමාණී මං ඒක කොහොමද කියන්නේ ගිරාන්දු්‍රර කෝට්ට රෝහලිය තියෙනවා වකුකඩු සාහිනයක් සායිනයට ගියාම පරික්ෂරලා කියවා දැංවහුගඩු දෙේ ක්‍රියාකාරිත්තේ සියට විසි හයායි. කෙනෙක විස්සයි. මේක පහළුවට පස පල්ල ැහිම් බැස්ොත් මර්ණයට පත්වා. එදා අද වස විස මිනිසුන්ගේ ජීවිත උදුරාගණමින් සිටරනවා කුමක් වෙනෙන්ද ලාබේ සෝන ගමනක් වන්න. එට මනසට දෙන ආහාර. මනසට දෙන ආහාර කල්පනා කළබලන්න. අපේ මනසට හොඳ ගීතයක් එන්න නැත්තම්. හොද කවයක් ඇහෙන්නේ නැත්තං. හොඳ පොතක් පතක් නැත්තං. ද සින පටයක්ක් නැත්තං. ඒ ගන්න විවේකයක් ඉතිරි කොරන් ඉතිරි කරලා නැත්තම්මේ මාජයේ විසින් මනසටෙන්නේ විසමයි. ඒ විස සහිත මිනිසුන් සමාජයේ යහපත් තත්තයකට සමාජගේනි නෑ. තොට පහත් මරන්න හිතෙනවා. දර්ුව මරන්න හිතෙනවා. බිරිඳ මරන්න හිතෙනවා. එද මේ සමාජයේ කුරිරුවෙලා තියෙනවා. ඒ කුරිරු කම නැති කරන්න කලාකරුවන්ට සාහිත්‍යවේදීන්ට, බොහෝ දෙයක් කරන්න පුළුවන් කියෙලා අපි කිව්වේ ඒකයි. එදා මේ සාහිත්‍යයට. කලාවට බොහෝදේ කරන්න පුළුවන්. මොනවද කරන්න පුළුවන්න්නේ හොඟ දෙනෙක් හිතන්ගි නොමෙහෙම. හරි රසයක් තියෙනවාන ඇස පිනවයි. සිත පිනවයි නෑ. කලාවට රසවින්දනයට අමතරව ප්‍රඥාව දෙන්න පුළුවන්. හොඳ මතවාදී අවියක් ලෙස මේ සකස් කරන්න පුළුවන්. දැනුම දෙන්න පුළුවන්. ජවය හදන්න පුළුවන්, දහිරිය හදන්න පුළුවන්. සටන් කාණිතවය හදන්න පුළුවන් මේ සමාජයට ඒවා අවශ්‍යයි. සාහිත්‍යයෙන් කලාවිෙන්. ඒ ආම්පන්න ඒ ආවුධ සකස්ිය යුතුයි. කුමක් සඳහාද යහපත් සමාජයක් ගොඩ නැගීම උදෙහ. තල්පනා කළ බාන්. මිදුලතුගානෙක හරි ලේසි ලස්සන මිදුල අතුගල් හදාගන්න පුළුවන්. ගෙදර අමදින්න හරි ලේසි ලස්සනට ගේ තියාගන්න පුළුවන්. කුණුත්තිබෙන්නේ මිදුලේ සහ ගේ ඇතුළේ පමණත්. අපේ හිස්කෝුවර ඇතුළට කොච්ර ක ුණු කන්දල් තිීනද කලා කල් පන තු කලාි හිස්ස ඇතුල ොම කු කදල්තී. ඒ කොහෙන්ද ආවේ ඒක මොකෙන්ද මේ අතුගාල ඉවත් කරලා දාන මේ පවතින ක්‍රමේ විසි සෑහෙන්න කුණු ඇතුල් කරල තියෙන පරම්පරා ගානක් ඇතුල් කරබුව තියෙනවා පුංචි කාලයෙහිදාම් බට්කවන්න ගයාමත් ඔන්න බිල්ලො එනවා කියලා කවනකොට බියක් ඇති කරලා තියෙනවා. ඒ කුුණ තියෙන්නේ මේ හිසෑ ඇතුළින්. මේ අපේ ඇතුළට විසකවන්න විසකවන්න සෑහෙන්න ක්‍රමතියනවා අධ්‍යාපනය ඇතුෙනු සෑහන විසටකක් ගේන. ආගමික සංස්ථාව විසිනුත් සෑහෙන විසේවනු. ආදරය කර පල්ලා. තරුණාවෙන් හිට පල්ලා. මෛත්‍රී කර පල්ල, ලබා උපං හැටි. කරුමි මේ ඔක්කොම මේක ඇතුළ තිෙනවා. සටනක් නෑ. ඉල්ලීමක් නෑ ජවයක් නෑ. ද මේ ඇතුළ තියනොම මේ ඔක්කොම ඩු තැපත් කළතින්. මාධ්‍ය විස සෑහෙන්න කවනවා. ලෝඩ් ගානින් බානවා ඔලු ඇතුල්ට. විනාඩියක් දෙකක් ඇතුළට ලක්ංඛ්‍යාත ජනතාවක් බලනකොට මාධ්‍යෙන් විිසගෙනල්ල බාණ පුළුවන් ඔල්ු කහර ඇතුළ. ඒගදම ඔල්ල පිරිල ෙන්න්නේ සමමාජයේ බොහෝ අයගේ. ඉති ඒවා ඉවත් කරන්න කෞ දෙ ඉන්න ගුරුවරයා. ඒකොනු අතුගන්න මොන මුසනද ගන්න තිනෝ ප්‍රශ්නයක් කල්පනාක ලබාන්න ොහොම දෙේක ඉවත් කරන්න. ආන්නේක ඉවත් කරන්න කලාවට සෑහෙන්න කාරරිභාරයක් කරන්න පුළුවන්. අන්න එක ඉවත් කරන්න වමේ ව්‍යාපාරයෙකට විප්ලොවාදී ව්‍යාපාරයකට සමාජවාදේ ප්‍රාර්ථනා කරන්න දේශපාන පක්ෂිකට තියෙන්නෝනි ඒ පක්ෂක තියන හැකිාවක්. ති පහක් කළ පමණින් සියලුකුණු අහවර කරන්ට බෑ. ප්‍රාදේශය අධ්‍යාපන කඳවරක් කළ පමණින් සියලුකුණු අහවර කරන්ට බෑ. සාහිත්‍යයකරුවන්ට බොහෝදය කළ හැකි. අප පැය ගනම් දේශනා කරන දේ සාහිත්‍යකරුවෙක් එක වැකියකින් සෑහෙනකුණු ලෝඩ්ඩයක් අයින්කරලදාන්න පුළුවන්. කලාවට එවාන් බලයක් තියෙනවා. එවන් හැකියාවක් තියෙන. එක පාවිච්චි වයුතුයි. එය භාවිතා වෙනවාද නැද්දයන්න වෙනම ප්‍රශ්නයක් සත්‍යය ඒයායි කියලාි කියන. නිසා කල්පනා කළ බලන්න අපේ ඔල්ලූු කුහර ඇතුළෙ තියෙන සියල්ල ඉවත් කරන්න කලාට බිසාාල කාරබාරයක් පැවරිච්ච මොහොතකාපීන්. ඒවත් කරන්න අපි කවුරුත් කටයුතු කළ යුතුයි ඒ සම්බන්ධය සංවේධිමිසුන්ට යුතුයි කලා අපි විශ්වාස කරන. මේ මෙහෙම සමාජයක් නිර්මාණය වුණේ යැයි. මෙහෙම සමාජයක් නිර්මාණය වුණේ යයි. මේ අර්බුද ගහන සමාජයක් නිර්මාණය වුණේ යයි එකිනෙකා මරාගන්නා සමාජයක් නිර්මාණය වුණේයැයි මනුසකම තුරං කරලා අමනුස්සකම සමාජයට ඇතුල් කරන්නේ කවුරුන්ද. එක සොයා බලන්ඩෝන. ඒකට මූලික හේතුව මෙහෙම මේ ලෝකයේ වටිනාම වස්තුව කුමක් දැයි. අපගින් යමෙකු විවසුවහොත් පවසන්නේ ශ්‍රමය බවයි. දහදිය සිත්තම දහඩියේ හැලෙන්නේ හෙලන්නේ ශ්‍රමය වැැගිලෙනකොට. ශ්‍රමය සැහැෙන වටිනාකම් තිබෙනවා. මාමේ කතාතරන මේ මෛක්‍ර ප්‍රෝණය සිට ඔබ අසුන්ගෙන සිටින ඔය පපුටුව දක්වා ඔම පැළඳද සිටින. මාලේ කරාඹුව ඇඳුම දක්වා ය හැම ඒකම ශ්‍රමය ගැබ්බවෙලා තියෙනවා. ඔය ශ්‍රමේ තිබුණේ කාගාවද ඒ තිබුණේ කම්කරුවාගාවයි. ඒ ශ්‍රමය මහා වටිනා ශ්‍රමයයා. ඒ ස්්‍රමයෙන් බොහෝදේ ලෝකේ නිර්මාණය කරලා තියෙනවා. දෑස් පිනවන හැම දෙයක්ම ශ්‍රමයෙන් නිර්මාණය ච්ච දේවල්. කුසට මනසකට ඇතුල් කරන සෑම හාරයකම ශ්‍රමය ගැබ්බවෙලාතිනවා. ශ්‍රමේතියනවා. ද වටිනාම වස්තුව ශ්‍රමයයි අප පිළිගන්නේ යයි. ඒ ශ්‍රමය. ඒ ශ්‍රමය ගරු මිස්සුන්ට ලැබෙනවාද කියලා ප්‍රශ්නයක්තිනවා ලැබෙන්න්නේිනේ. අප අපේ ශ්‍රමය කෞද්ද ගන්න. ධනේ තියන මිනිස්සු ශ්‍රමය ගන්නවා. හර්මාන්ත සාලාවට ගන්නවා. සේවා ස්ථානයට ගන්නවා. ධනපති පාලකයන්ගේ රාජ්‍යායතලොට ශ්‍රමය ගන්නවා. අරගන අපෙන් වැඩ ගන්නවා. වැඩාරගෙන ශ්‍රමේයට නිි්චිත වටිනාකම දෙන්නේ නෑ ඒ එකට අපේ දේශපාල වචන ස රකෑමක් තිබෙනවා කිය. පනාක ලබලන්න මේධනේශ්වර ක්‍රමය ඒ ධනපතියන් මේශ්‍රමය ගෙන්නනවා කර්මාන්තශාලාවට ගෙන්න්නල වැඩගන්නවා වැඩාරගෙන අපි නිෂ්පාදනයකන බඩු හදනවා ඒ බඩු ඒ හදන්න ගිය වියදමට වඩා මිලක් දාලා අලවි කරනවා ඒ ලැබෙන මුදලින් අපිට අඩු මුදලක් දීලා අතරිීක්ත වටිනාකම් ප්‍රමාණයක් එ එකතු කරගන්නවා සූරාකෑයක්ක් සිදුවවෙලාතිනෙන ඒ සුරාකෑ කෙලවරක්නෑ ආසාවේ සීමාවක්නේ දිගින්දිගටම සූරාකෑම තවර කරන කොට වේගවත් කරනොට රටේ ලෝකයේ සමාජ ආර්ථික දේශපාලලික අර්බුද මැවෙනවා ඇතිවෙනවා මේ ක්‍රමය ස්වභාවේ එයයි. ඒ වෙන කරන් දැවත් මිස් වැටි අපට කාරි ාරයක් තීර කලා පිකිවේ කල්පන කළ බලන්න. එන්දා මේකාපි හරියට තේරුම් ගන්ඩෝනි දෙැංගොය මේ කලාවත්ක සම්බන්ධ විච්ච උලක් නිසා. දන්නවා ය ශ්‍රම වටිනාකම සමහරු අපි කියන අර්ෙන් තේරුන් ගත නැතත් ඒත් තේරුම්ගත්ත මිනිස්සුම් කලාවත් තුළ හිටිය සාහිත්‍ය තුළෙ හිිය. ඔය ස්‍රමය සම්බන්ධයෙන් හ වටිනාකන් සහිත ගීතයක් අප කවුරු දන්න එකක් මි කියන්න ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ විසින් රාචිත. කේමදාස මස්ටර්ගේ ස්වරකම්හලේදී නිර්මාණය සරටාවල්ට හසු වී කදිම නිර්මාණයක් බෝට පත්තු වෙච්ච නිර්මාණයක් තියෙනවා ටම් ජයරත්න සහ අයිවෝඩිනිස් විසින් ගායනා කරන්න මොකක්ද ඔබ කවුරුත් දන්නවා අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන ගයනගීතිකා දෙවියන්ට එහෙන්නේ නෑ. දෙවියන් හට නෑසේ පොළොව කොටන තැන පාරතනන තැන ජිනියම් අවවේ මහවරු සාවේ දෙවියෝ වැඩයින්නේ. අපිට ඔල්ුවට දාප කුණුවතර තියෙනවා මේ ශ්‍රමය ගැන ලොක වටනාක මක් දීලා නෑ අපි දුප්පත්තු නියැයි. මේ ස්්‍රමිජට ඇයි මේ ප්‍රශ්න තියෙන්නේ ඇගයක් හදාගන්න බැරි ඇයි හරිට දරුවට ග ගන්න බැරි. ඇයිි හරිට ෙත්ත හෙත්ති ගන්න බැරි. එක අපිට ොලුව දපපු කුණුවඇල තින බා ප හැි ලෙකක් කරුම්ේ කියලා. ඒක බේරගන්න ඔන්නම් දෙවියෝගාවට හිල්ල ඉල්ගන්න කියෙලක් ආකල්පයක් මතයක් අපේ ඔළු ඇතු ලතින. එන්ද යනො පන්ඩුරු බණින් සුළපටු යාමක් නිවෙේ යන්නේ. පහෞගේ දවස්සොල කතරගමටතරම දෙියෝ ජීවමානෝ පේනවා කියලා බුරු ප්‍රචාරයක් ගිය. මං මේ ගේ සතයේ කතරගම කියවෙලාේ සෙල්ල කතරගම හරිිය අපේ සහෝදරග මං ඇහවා අර දෙවියෝ ඩින කිය කාල කොච්ච දර සැනගවාද කිය. සෞදරයාමට කියනවා ෞදරයා පැෑත් උනහතරක් මේ අපේගේ ස්රයි වාන හොෝ ගන්න බැරුව හිටියගේලා. මිසු බැහල පයිංයාල් ලක්ෂ දහයයි ගාන දහයකට වැඩියේ කතරගමට අවලු දෙවියෝ බලන් දෙවියෝ වැඩියෙන් නෑ. ජීවමානෝ පෙනුනෙ නෑ. ප්‍රේමදාසශ්‍රී අලවත්තගේ කියනවා දෙවියෝ ඉන්නේ පාර තනනැතැන. පොළොෝ කොටනැ තැනෙ ගිනියම් අවවේ මහවරුසාවී. ද අඳුරුව කටිය තුළ ොරගුළු ලාගන්න දයනැගීතිිකා දෙව හට ඇහෙන්නේෙ නෑ. ඕකයිතිං ගීතරච්චක හැටියට ඔහු අපූරුවට කිව්වා. මස්ටර්ක සංගීතතිෙන් අපූරුවකට දැනෙව්වා. තිම් ජෑරත්න ලගේ හඩින්ගේක අපූරුවට හදවතට කාවැැත්දවා. එදමේ ඔුුවේ කුණු ඒ අහලා සංවයේදදිී හිත මිනිසුගේ සෑහන කොටසක් අයිංකරල දාන්න පුළුවන් කමතියන. දමේ වටිනා ශ්‍රමය. මේ වටිනා ශ්‍රමේයට වටිනාකමක් අපපවද්‍යිය යුතුර කලා පිහිතනවා. නිකන් හිතන් මේ ශ්‍රමයේ විනාකම අපි තේරුන් ගන්න වන. මේ ශ්‍රමීෙන් කොච්චර පද්ද වන්න පුළුවන්දිර. අපි දුපපත් වනාාට මේසමය සූරාගන කන සහර රඇත්තුගාතියන්නේ පොඩි පහේදනයක් නෙව. දැ මේ ලෝකයේ අපේ රටි හොඳම ගායකය හොඳම නැට්ුම්ම ආදීලෙසමහිම තෝරණ කොට ලෝකෙ තෝරනවා හොඳම දනපදයා ඒ එක සංධානයක් විසින් තෝරන. ෝකෙට මේ ංකයා ොරතුර ලර දාාන. ඒ සහිත කද නපති කියෙලා දැන් දාාන. ම ජ න ලෝක පලවනි දාන පති අනිවීමේ දස් දොළ හ තරුණන දෙවනියා. ඒ දෙවනිිය දස්සෙ කොළහහිද ලෝක පලවෙනනිිය කවද බිල් ගටස් කොහේද ඉන්න ඇමරිකාවේ ඉන්ව.ඒයාගේ වච්කාම කීයද ඇමරිකන් ඩොලර් ිලියන හැට පාහයි. ්‍රී ලංකා මුදලගේ කියීයද රුපියයාල් කෝටි වලින්ගත් තොත් ඒ රපියල් කෝටි අනෝදාහක කිටට වනවා. දෙදස් දහතර ලබනවුරදේ අයවැයේ මේ පාලිමිෙන්න්ති ම ද සලු විවාද වෙනවා. දෙදස් දහතරකට දෙකෝටියක්ට ආසන්වච්චාපේරටේ ජනතාව වියදන් කරන්නත් ජනාධීපතිවරය ඇතුරෝය මැති ඇමති රොත් බෘත්්‍ර නත්තු කරන්න නත්. විංකර මුදල රුපියල් බිලියෙන් එක්දස් පන්ලස් දෙකයි ඒකන රප ල් කෝට ලින්ග තොත් රුපියල් කෝටි පාලස් හක්විත. ො ිල්ගගේ ගාවති න රුපියල් කෝට අනුදාහ. ලකා වරදු හයක ිදගන්න පුලන් ිල් ගෙ ් ්ට. ඒයාගේ තපපරේක ආදායම ගණනය කරලා තියෙනවා සංඟරාව දාලා තියෙනවා තපපරට ඩොලර් දෙසි අසුවක් එනවාගේල. එක්සත් ජාතින්ගේ සංවිධානය කියනවා ලෝකේ ජනගහනේ දැන් කෝටි හස්ය පනහා ආසන්නයි. ලෝකේ ජනගහනෙන් සීයට හතලිස් අටක්. දවස්සකට ඩොර් දෙකක් උපේගන්න බැරි සීමාව ඉන්නකෙල්. දිනකට ඩොලර් දෙක් උපේගන්න බැරි ලෝක ජනකහන සිය හතලස් අට. ිල්ගටස් තපරට ඩොලර් දෙසි අසුවයි මේ කතාර වෙලා කොච්චර උපයලා ඇදද කල්පනා කළ බලන්න එයා තමයි මයිකෝස්ප් ඔ කොම්පුටර් උපාංගහම්මලේ හිමිකරවා ඔහු මොන කුඹරේ කොටලද ඩොර් බිලියන හැට පහක් ලබාගත් මොන රාජායතනය ලියලද මොන පාසන එව්ගුටර ේහ වෙනකම් කියලද උ ඒ උපේගත්ත අපෙන් ස්රාගත් මුදල් එහම තියෙන් එහන්ත මේ තේරම් ගන්නන මේ බාන්්ඩෙ මලකෙල එකක් තිේරනන්නේ ය ිල ඇතුලි හොර කමක් තියෙන. ඉස එක මේ මෙහම ප්‍රශ්න කොත් ාන්්ඩේ මලෙෙන් ප්‍රශ්න කකොත් එම්බා මිල තා කෞද්ද. එම්බා මිතා බාන්්ඩේ වටිනා කමද මිලට කියන්නවා නෑ වටිනාකමට අතරිතයක් එකතුොට අගේ වැඩිකොට මිලක් ගසා ඇත. ඇකොට අපිට කියන්නවා එම්බා ිලෑ. පල් හොරෙකි අප සූරා ගන්නා ධනය සුළු පටු නොයි. මේ මල කියන සෑන සූරාගැනීමක් සිද්ධ වෙනවා. සැහෙන මංකොල්ලයක් වෙනවා. මඟහානවා ආදරණීය සහුරද්ද පිරිසකි මේකට පැමිණිල් ලදදාන්න ලෝක කොහැරි පොලිසික් තියෙනවාද. මේක විශ්ඳ ගන්න කොහැරි අධිකරණයක් තියෙනවා. එහෙම තැනක් නෑ. මේ සුරා කෑමට විරුද්ධව කටයතු කරතක් නෑ මේ බහන්්ඩේ මිලකිව්වාමඒ නික නම්බුකාර හොරකමක්තරලා තියෙන්න්නේ ලෝකෙ නම්ඹබුකාර හොකමක් අපේස්මේයට වටිනාකම දෙන්න පාරිබෝගයටයි දෙන්නටම ගහනෝ. එ නම්බුකාර හොරකමක් වෙනවා. අපේ පොඩියගෙක් හොරකමක් කරමක ලොකු දඩුමක් බවට පත්වනාට නම්බුකාර හොරු ධනපතින් බාට පත්වෙලා තිෙන. එනිසා තේරුම්ගන්න ඕනේ අද ලෝකෙ කොතනද තියනෙග. බිල්ගගේස් ගව රෘපියල් කෝට අනෝද හක්තිය එනකොට ලෝක පළවෙනි ධනපතයා ඉන්නේ මෙෙක්ෂිකෝයි කාලෝ සිිලීම් යාගතින ඩොලර් බිලියන හැත්ත පහියිද්දසම තුනක් සුළු පටුනේ. මෙහෙම වෙද්දී එක්සත් ජාතින්ගේ සංවිධානය කියනවා දිනකට ලෝක ආහාර නොමැතිකමේ ප්‍රශ්නයෙන් විසිි පන්දාහක් මිය දෙනවා කියලා. සාධාර්මතකලාපි ආනු. මේ ක්‍රමේ පවත්වාගත යුතු කලලාප ආන. කලාකරුවට සාහිත්‍යවේදිින්ට මේ ක්‍රමේ මෙහම යද්දී. වින්දනේ සේ පමණක් බෙදා හැරහැර ඉන්න පුළුවන්ද කියෙලා අපි අහනව ප්‍රශ්න කරනවා කල්පනා කළබන් ප්‍රශ්නය සාධාරණයක් නැද්දිගෙන. ලංකාවේ සෞඛ්‍ය මාත්‍යන්සේ තොරතුර දත්තලයේකන මාස්පතා පිට වෙනවා. මෙගිය මාස පිට වෙච්චගේ තියෙනවා. දැල් ලෝක සම්මතයක් තියෙනවා දරුවෙක් මෞකුසිං එලියට එනකොට. අවම බරතිෙන්නඕනනි කිලෝ දෙකහමාර. ගිය මාසේ වාර්තාව පැවසෙනවා ලංකාවේ දරූපත්තොලින් සයට විසි දෙක. අවම බර නැතුව ඉප දෙෙන්න කියන්න. ශ්‍රී ලංකාවේ අධතික මන්ධද පෝෂණයෙන් පෙෙනවලු අවුදු පහටඩු දරුවන්ගෙන් සියයට පහලවා. බිල්ගටස් ගාව තියනවා රුපියල් කෝටි අනුදාහක්. එවැනි දනපතිවූ එහ මේ හැමතැනම ඉන්නෝම්. අපේ අප සුරාගන්නා ප්‍රමාණය සුළු පටුනෑ කෙල් අපි කියන්න. එනිසා අපි තේරුම් ගන්නඕනේ අපට වෙලා තියනෙක් අපේකත් තිීන අර්ලී ගහමන්දිරී. සෑහන පැක් ේරියක් ඒක ලොක කර්මාන් සලා සෑහ ගැටලු හදලයිලියට දාන. අනිත්තෙක යෙන්නේ පාර්ලිමේතු ඊළගේ සමාජ ආර්ථික ප්‍රශ්න හදන තැන පලාස්බ ප්‍රාජස් නගර සභා කියල තැන්තින. මේ වගේ ප්‍රශ්න හදල අපි ානවා අප ප්‍රශ්න ක ජීවත් වනවා දැ ස ා ලක ප්‍රශ්න යව කිය ෝබේ පත්තු කොල්ල තිේ සහනනෑ ද වැඩි කරලලා තියෙන්නේ නික හිතන්. ංචිහේද වල්න්නේෙවේ බදදු වැඩි කල් තිෙ දැන් වැිර බවිදයටට හට අනි දවෙනකොට මේරටේ ජනතාවට තවත් සෑහෙන්න ඔයි පෙතිගහගන්නක පපා කොටාගන්නෙක සෑහෙන්න කරගන්න තත්වට පත්තිී. ොරකම් මරකම් ජඩකම් ඔක්කෝම සමාජය සිදුවෙන්න්න පුළුවන් ඉඩක් හදමින් තියෙන. එනිසා මේ නීතින් අපිට සාධාරණයක් ඉෂ්ටවෙලන්නෑ. මේ පවතින ආර්ථික්‍රමය සාධාරණයක් ෂ්ට වෙලන්නේ. අපි මේකන විරුද්ධ අරගලයක් කරනකොට කොහමද අපිට සැලගෙන්න්නේ. අපිට සැලකගෙ කොමද. පත් ර නිර්මාණය වෙලා ලොක න්ට නීතිේ තිෙනවා රිංගන්න හිල්නවෙේ නා ය රංගල යන්. අපි නීතිය ප්‍රශ්ණ කරන්නඕනේ. එම්බා නීතිය තා කුමක් කරන්නෙහිදේ. නීතිටි කියන් වෙනවා ම පොඩියවුන්ට ලොකු ලොකු දඩුවන්දී. ලොකුලොකුවුන්ට තනතුරු තානාන්තර දී නම්බු කාර්ලෙස වැජබෙන්න්නට ඉඩ සදමින් සිටිනෝ කෙල කියන්න පුළුවන්. පොලිසිය උන්ගේ. ඉරගේ අපේ උන්ගේ කල්පනාක ලබලන් ඒ විදිට හතලතියෙන් දැන්කල්පනා ක ලබන්න රටයේ සිදුවන සමහර සිදුවී. පොල්ගැඩි අටක් හොරකන් කරන්න සිද්ධ වුණා දැන් අවරුද්ධකට වගේ කාලෙකට උඩදී හොරන දියනියකට. පොල්ගැඩි අටක් හොර කිරීමේ ප්‍රශ්නේ මුලට හොයාගනිගයාම රෝග නිධානය හොයාගනිගයා මහුවන්නමකද ආර්ථක ප්‍රශ්නයක් සරක ෑම නි ආර්ථක ප්‍රශ්නයක් ඇති වෙලා පසලේ ීත ගාන රපල්ල ට ය ගේනනිකව. රවා ගනග සයි ගේෙද රප ල් අටසයක් දෙන්න හැකි ාවක්නෑ. බිම පෙරලුණ. ඇඩුව. දේනනවා දෙන්න සල්ලි නෑ කියල ස්ක ල සයි ො ති බ ටක් ගත් හඩේයට වික් තුන් සේ විසක් ලැබුණන නී හද නිපාදන ගර මොකද දනපතිියන් ගේ ද ො කම් කිීම ොඩිමිනිසට ර ර ොි න වද. ඉ ලො ොරකක් අ මිල හල කරන ොරකම නම්බ කාර නට මේක නම් ක් න ට පොලසේ පැමිල්ල. මයිස්ත්‍රාතු සසාවිට ගෙනිච ලෝවකට නෙවේ දැම්මා නඩුව කැඳෙව්වා අධිකරණයට නැගගවා කුඩුවට ඇඩුව කොරකන් කලාද කියලා. පිළිගත්ත දරුවා ගෙඩි අටක් ගත්ත කියලා. සරීර පනස්දාහයි නඩුව කල්තියල එලියට දැම්ම. රටේ නීතිය දෝනාතියනවා ලොක්කන්ට යන්න. කුඩුකිලෝ අටක් හම්බුණ දෙනිස් පෙරේරගේ. කුඩුකිලෝ අටක් එක් අහුනා මයිස්ත්‍රාතු සවිට දැම්මා බරපතල ප්‍රශ්නයක්. ර ని ాණ චෝදන අචෝද දිරි ප කලා. පහගේ සි ො ද ಡුව ැදවා නීතිපති නඩුව ඉල්್ಲా කරගత. ඩ ඩල අටක්ගත් එක නිද පොල්ගෙඩ අටක් ඇහුළ అඩ දැරිය පනස්දාක ඇපసහිතව නිදහ. ඒ క ಕలో ಅක් ගත් පෙලාවෙේ නිදහස් කරපු ඒ අධිකරනම ඊට මාස හතරකට පෙරාතුව. සිව්දරුපියෙක් කුඩු ග්‍රෑම් හතරක් බීමට තබාගත්තාය කියන වර්ධට මරණීය දණ්ඩනට ලක් කලා එම්බානීතිය තා කුමක් කරන්න එහිද. පොඩිමිනිස්සුන්ට ලොකු දඩුවන්දී. ලොකුමිනිස්සුන්ට නම්පුුකාරර්ලෙස වැජබෙන්ඩ පුළුවන් තානාන්තර දෙමින් සිටි. කල්පනා කර ල බාන මේසාධාරනදිකලයි අපි හාන්නේ. රාටට මොකක්ද මේ සිදදුවෙන්නේ. ලෝකෙ කොහටද මේ යන්නගර. ලෝකෙම ගත්ත මොහොම තමයි. එන්ඩා මේක හරි අසාදාාන ලෝකයක්. මේ ජපානය හිටියා මස්වා බැසෝ කියලා හයිකු කවිිය. පුංචි කවිල්ලියන් හයිකු කවි. ඔහුක්ට හිටිය ගෝලි ඒ ගෝලයා මේ මස්වා බැසොට කවියක් ලියලා මේ සම්බන්ධෙන් අදහස කියන්න කිව්වා. ගෝලයා ලියපු කවිය තිබුණේ බත්කූරාගෙන් ගන්න ප්‍යාපත් යුගලක් මෙන්න ඉදුනු ගම්මිරිස් ඇටයා ගෝලයා ලියල තිබ්බ. බැශෝ කිව්වා බ දක්ෂේ. බවනට ැබෑ කලා කාරෙක් නෙවෙ කියන. කෞද මේේ දක්ෂ කලාකරවා සහද සැබෑ කලාකරවා ගැන. දක්ෂ කලාකරවාගාව ප්‍රතිබාව තියෙනවා. විෂේ දන්නවා දක්ෂයි. එතු සැබෑ කලාරවා සැබෑ කලාරවාග දක්ෂ කලා කරවා තියන ටිකත් තියනවා දක්ෂ තින ප්‍රතිබාව තින සංකල් පමතු වෙන වත්තු ජ වුනත් හොඳට දඩුවන්දී ලස්සන ප්‍රති නිර්මාණයක් කිරීම හැකි ාව තින. ැට ැතිගක් තියන දක්ෂ කලාරට සැබෑ කලාකරවාට ඇති එක මොකක්ද සැබෑ කලාකරවා මේ සමාජයේ සමඟ ජීවත්තිනවා. ජනා අවශ්‍යතා ගැන සලකනවා. යතාාර්තය හොඳට දකිනවා. යුගයේ අවශ්‍යතාවෙන්ෙන් කටයුතු කරනවා. ඔු සැබෑ කලාකරු. බැෂෝකිව්වා උඹ ස්වබහා දහම තැකවේනේ. බත්කූරග පියාපත් ගලවන්න කිවවා. සවභා දහමට දනුවන් දෙන විදිහට උඹක් පදරජනයයක් කරලා දින. ඔබඹ දක්ෂයි. ට ප්‍රතිභාාවක්තිීම සැබැහැ කලාකරුවෙක් වෙන්න. ඉනිවස බැසෝ ලියනවා ප්‍රතිබා සම්පන්න සැබැහැ කලාකරුවෙක්ගේ කවිය ලියලමයාට පෙන්න්නවා. ඒක තිබු නෙමිහෙමේ ඉදුුණු ගම්මිනිස් ඇටේකට දෙන්න පියාපත් යුගලක් මෙන්න බත්කෝරෙක් කියලා. ඉති අපේරට බැෂෝ කෙනෙක් පත් තින්නව වන එතකට මෙහෙම ලියන්න පුළුවන්. ගනිකා මඩම් කරුවෙක් ගන්න. පාතාලේ නායකෙ ගන් බාර්හිමිියයෙක් ගන්න දූෂිතය ගන් ඉස්ත්‍රී දූෂිකය ගන් අල්ලස් කොමිස් පගාගන්නා ලොක්කෙ ගන් ඔහුට සුදු අන්දන් ඔවුට සාටකයක් දාාන් මෙන්න ශ්‍රී ලංකාවේ ධනේශ්වර දේශපාලගී. එහමතම එල්ලියන්නවෙන් කල්පනා කළ බලන්න. එ නිසා මේරටේ ලෝකේ ගත්ත මොහමයි තත්තිේ. මේ සමාජයේ තලල්ල පෙළල පුඩු පට්ටන් කලා තියෙන මෝතක. ඔබට අපට තියෙනවා ගොඩක්දේ තේරුන්ගන්න. එදා අපි දේශපාල්‍යාපාරයක් ැටිටම මේ පරිශීරණය කරන අත් පොතක් වගේ ළඟ තබාගන්න පොත තමයි කොමිනිස්් ප්‍රකාශනි. ඒක දදි මාක්ෂ ඉංගල්ස් මෙහෙමැකිව්වා. මිනිසකු හා මිනිසකු අතර අවසානයේ මුදල් ගැවීම් හැර කිසිදු සබඳකමක් ඉදිරි කරන්නේ නෑගේ. කල්පන කල බාලන්න. අප කුඩා කාලල් මෙතන වැඩි හිටියන් උඩා කාලෙ. ඔබහි ජීවත්වවෙච්ච සමාජි. ඔබේ පවුලෙ ගමී වැඩගොලේ කොච්චර මිනිස් සබඳකමක් තිබබද. ආදරහි කරුණාම් ලෙංගතුකම මනුස්සමකම පොච්චර ඉතුර කරලා තිබද. කෞදයේ සොරාගත්තී කෞදයේ උදුර ගත්තේ ඩැම් මලගෙදර යනවද නොයා බැරිහිද යනවද. මගුල්ගෙදර යනවද නොයා බැරිහින්ද යනවද. කල්පනා කලබාන්න. අද ඒතත්තෙ සජ පත්වෙලති. අපිරි කාර හ ජීවත් ලැබෙන වැටු ප්‍රමාන ත් නැති හින්ද අමතර වැඩ ගොඩා කරන්න වෙලාතියෙන. අමතර වැඩගොඩා කරන්න යම සබඳක අආතරන්න වෙලාතිෙන. ඒකාලෙ නොමිලේ ගත්ත සමාජ සේවාවන් සමජය ම ගත ද මුදලට ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉන්දා මුදල් සබඳකම් විතරයි විතරු කරන්නේ මනුස්ස සබඳකං උදුරාගන්න සමාජය මේක යහපත්ද මේක කුරර වෙනවා මේකේ අම්ම අප දරුව හඳු නැති සමාජබට පත්තිෙන. සත්ව ලෝකට වඩා මේ ලෝකේටකක් දනුණුතත්වට පත්වෙනවා. එදා ආදරනණය අම්ේ තාතය සහෝදරයා සෞදරිය. අපිට තියනො ලොක කාරි ායක් මේ තත්ති රට ලෝකයේ ගොඩගන්න මේ සමාජ වෙනස්කරන්න. එදමේ එක්්‍රස් කරගන්නා අපෙන් සූරාගන ක්්‍රස් කරගන්නා ධනය ප්‍රාග්ධනය බවට පත්තිී ඒ ප්‍රාග්ධනය ඒ හිමිය ධනපතිව ලෝකෙ අරගනයනවා තව සූරාකෑමත් තවර කරන්න. ආසාාව කෙලවරක්නෑ ැන්ගෙනවා බහ ජාතික සමමාගම්. ඉල්ල සරගන සූරාගන මේ ඔක්කොම අරංයන්න යනවා.ඒ එන්නේ සොක්කම සූරගන කාලා මේරට තූතු කල රොඩ්ඩක් බෝට පත් කරන්න නම්. අද වීර කැප්පෙටි පොළල විරුවාගේ එකසිය පනස් පස්වෙනිී සැමරුන්දිනේ. අධිරාජ්‍ය විරෝධයට අධිරාජ්‍ය වාදයට එරෙහිව මහා අරගලයක නියලුණු වුව වෙල්ල සේ සටනි නියමුවහැටිය සලකන කැපපෙටි පොල. දිවිදුන්නේ මීට අවුරදුයකසියා අනු පහකට පෙරාතුව අද වගේ දිනේ. ඔහු දිවිදී අධි රාජවාදී පන්නනාාදමන්න කටයුතු කළත්. වත්මන් උගත් බුද්ධිමත්්‍යයි කියයාගන්නා නිලදරුවන් සහ. අපේ චන්දෙන් පත්තිිච්ච පාලකයන් බිසිං. ඒ රටවල්ලොල අලු නවයටත් විජිත ක්‍රමේදී ඒ කොම්පැණිකරුවන් ගෙන්වා අප සූරාගන කන්නට ඉඩදී තිබෙනවනම්. මහා වෘක්ෂ දේවතවාවන් බිම හෙලා ටැක්ටරේ ගජසංවලින් බිමහෙලා. ගස් හස්මගන්න බැරුව බිමට ලා ෙන්දිරිගාන වනම්, අපි කොමට බලාගරනනි කලාපි ප්‍ර් කන රුවට තිය ඉගන්න තියෙන ආයතන. පෞද්ජලිකන්සට දීලා කොම්පෙනනිිකාරය එක දනවනම් අපේ සහෝදරිය. බිලිගන්න පුළුවන් කැසි නෝහල් ගනිකාමටම් ඉදිවරවනම්. ඒසිල් බලාග සිටන කලාකරවා කෞදදි කියලාපි ප්‍රශ්න කරන. ඒසිල්ල බලාලන සංවේදී ්‍රරසි එයා කෞද්ද කියලා අපි ප්‍රශ්න කරන්න. එන්දා කලාව සම්බන්ධෙන් අපට තියනො වෙනම අදහස. ද කලා කලාව සඳහ කෙ එක කාලෙක අදහසක් තිබ්බ. පස්සෙකි්වා කලාව ජනතාව සඳහා කියලා දැන් කලාව වෙළඳ පොළ සඳහා. ඒ සමහරතැනක සමහර රට කලාව ආණ්ඩු පක්ෂය සඳහා. අපේරටේ කලාව ආඩු පක්ෂය සඳහද. නෑ කලාව රාජ පක්ෂ සඳහා. එහෙමයි එතර පටු වෙලා පටුවෙලා ගිහින්දිී. කලාකරුව ඒතන රොක් වෙලා ගීත ලියනවා සිත්තම් අන්ඳීනවා පදවල් හැදෙනවා. එවට සොරරටාව මැවෙනවා. අජායයි පැවසෙනවා. ජීත ඇහෙනවා. එතකට සිනමාපට හැදෙනවා. කලාවට කුමක් වීද කියෙලා පියහනවා. වල්මත් වෙච්ච තැනකට පත්වී ඇත්නම් යට අපද වගකී යුතු බව අප දන්නවා. එ වෙනස් කළ යුතුයි කෙලා අපිහිතනවා. ඉඳ එදදා සමසය හැට පහේ. සාහිත්‍ය සඳහන් නොබෙල් නොබෙල් ත්‍යයාාග ලබාපු ශ්‍රේෂ්්‍ර සෝවියෙට් ගත් කතුරෙකු තමයි මිහායිල් ශෝල හෝ කියන්න. කිව මෙහම මේ මාන ගන්නකො ඇල් ේදකාවේ ඔහුට අදහස් දක්වන්න දීක්වෙෙලාේ හු ම ව්වා මේ ැබෑ කලාකාරයෙකට ඕු කිය බුදේ. මානව වර්ගයාගේ බුද්ධියයටට හදවතට බලපෑම් කිරීමට සමත් විශේෂ හැකියාවක් කලාව සතුවේ ඇත්තේ ම අවංකව අදහන පරිදි. යමෙකුට තමා කලාකරුවෙක් ලෙසි හඳුන්වා ගැනීම සඳහා පූර්ණ හිමිකමක් ඇත්තේ ඔහු මෙම ශක්තිය මිනිස්සුන්. ගේ හදවත්තුළ අලංකාර ලෝකයක් නිර්මාණය කිරීම උදෙසා යොදාගන්නේ නම් පමණි. එසේම මගේ කෘති මගින් තම සගයන් වෙත ආදරේ දැක්වීම. මානෝවර්ගයාගේ අභිවෘ්ධිය පරමාදර්ශය උදෙසා සටන්වැදීමට මිනිසා පොළඹෝනු ලබන්නේ නම් මම ඒ පිළිබඳ අවංකෝම සතුටු වෙමි කෙලා ඔවුලිව්වා. එඳ ආදරනීය සවෞෘර්දේී. හැබෑ කලාකරුවන් සාහිත්‍යවේදිීන් අවශ්‍ය මොතක අපින්. එනිසා කලාව කලාවෙෙන් මේ සමාජයේ බොහෝදය කරන්න පුළුවන්. අපි දන්නවා. අපිට තියෙනවා බොහෝ කාර්යභාරයක් මේ සජ ස්ත කර දැවක් මිනිස්ු හැටියට සංවේද මිනිස් ඇට නැතන්ගේ ංවේදී කකමඩක්නෑ. එක් මොහොතක කලාකරුවෝ හොඳ සටන්කාමී තබත් කලක් යැනකොට ඔවුන් සෞන්දර්ය ආරාම හදාගෙන ඒ වටක වෙලා. විව කල්ග වට ලාකරවුව ෝකෙ තින්න අපේ රටතිනවා ටන්කාමී අය කලක් කියැනකොට සෞන්දර්ය ආරාම ගතවී ඇත ඒ හරි හොඳයි. ඇකට අමාරුවක් නෑනේ ඒ එකට බොහොමන් දක්වන ප්‍රබුද්ධෙක් විශිෂ්ෙක් විශිෂ්ඨ කලාාකරුවේ. ඉති ආරක්ෂාව හොඳයි. සම්මාන හොඳයි. බොහමන් හොඳයි. තනතුරුව හොඳයි. තානාන්තර හොඳයි හපටි ධනේශ්වර පාලකෝ. මේ බුද්ධිමය කාර්ය ාරය කරන ඇය හරි ද ප ර පට ෙත්. පාලනයට බාධාරන ැවින් බුද්ධට වුන් විරුද්ධයි. එක් පර්ශ්යකට කැති විද්‍යාවන්දදි වඋන් වෙලා තාක්‍ෂණ දරුව නිස්්ාන වැඩීමට කමැති ඇබැයි සාහිත්‍ය කලාවට බාධාකාරී වැඩි. එඳ කපටි පාලකො කයිගරාටික පාලකෝ ඒවගේ කලාකරුවුන් තමල් ලඟට ගේනවා. තනතුරු දෙෙනවා. අග්‍රාන්්ඩු කාරකම් දෙනෙනවා ආණ්ඩු කාරකම් දෙෙනවා මැති ඇමැතිකන් දෙෙනවා උපදේශකම් දෙනවා ඒවට යනවා. ගියාම අන්ද වෙනවා. බිහිරී වෙනවා. හදවතු වැඩ කරන එක නවතිනවා. අටින් වචනෙන්නෑ ගොලු වෙනවා. ඉඩ පස සමාජයක් නිද්‍රාශීලි වෙනවා. එහමයි ද එවැනි කලාකරුව සහ ආරාමගත කලාකරුවන්ගේ සාහිත්‍යවේදිීගෙන් යහපස් සමාජයක් ගොඩනගඩ බෑ. එදා ආදරණීය ඔබටයි අපටයි තියෙනවා සෑහෙන්ද කාර්භාරයක් කරන්න. මේ සමාජයේ කඳුලු පිහිදලා සතුටගේඩෝනි. අසහනේ වෙනවුවට සානයගේෙන්න්නෝනි පීඩනය වෙනුවට පීඩාවක් නැති නිදහසක් ඇති පරිස්ශරයක් උදා කරන්න ඕ. මරණය වෙන්ුවට ජීවිතයගේනනි කල්පනා කරලා බලන්න ජීවිතේ අමිලයි මේ ලැබුණු ජීවිතය අමිලයි ජීවත්වීම මිලයි. මේ ධනේශ්වර ක්‍රමේදී මරණය ලාබයි අවමගුල අධික මිලයි මේ ධනේශ්වර ක්‍රමයයි මේක වෙනස් කරන්ඩෝනිි මේ කුරරු මේ මලේච්ච මේ පවතින ධනේශවර ක්‍රමේ දිග පලල කෙතිවෙලාවකින් එලලා කියන්න බෑ එච්චර කුරුයි. මේ ක්‍රම අදවත් තේරුන්ගෙන වෙනස්කිරීම අප සතු කාරරි භාරයක්. මේ ධනේශවර ුරරිල් ක්‍රමේ නැති මහා ෘක්ෂය බිම වටටන්න මහත් අවදෝනි එක හොඳ පොරවක් හොඳ කැත්තක් හො උදල්ල හොඳ පීයක්ක්කෝනිි. ඒ මහත් ආවුද හදන්න භාරකාරත්තේ එක් කොටසක් සාහිත්‍යවේදින්ට කලාකරුවන්ට තියෙනවා. එහහින්ඩ සංවේීතවයේ න සංවේදිීත්වේ නැමති මහත් ආවදේ හදල දෙන්ෙන්. ප්‍රඥාවනමති මූහත් ආයුදය හදල දෙන්න. මතවාදේ දැක්මනමති මහත් ආයුදය නිර්මාණය කරලා දෙන්න මේක වෙනස් කරන්නේ ආයුධවශ්‍යයි. එනිසා සමාජ ප්‍රගමනයට සංවර්ධනයට ඔබේ දායකත්ති ඕනි. ඉනිසා ආරාමගත කලාකරුවන්ගේ මේක කරන්න බැහැ. ඉතිහාසේ ඉඳං අපි දැක්කා එවැනි සටංකාමී මිනිස්සු සාහිත්‍යය තුළෙ කලා වැඇතුළි හිටියා මේ ලැබෙන යකඩ තහඩු ඇන්න මුරිච්චි ඒේ තියෙන් ලී පතුරු ඒ කියන්නේ සම්මාන ගොඩාග්‍යවල්ලල පුරෝලතිීවා. එයින්න මෙහෙම අපි දකින ගෝඩකිගේ අපිදකින තොල්ස් තොයිලගේ අපි දැකපු තතා ගෝර්ලගේ. අපේරට මටිින් ිත්‍රම් සිංහන්ලගේ කමමාර්තුන් නි දශයන් ට ච්ච සමා හම්බල නැතු ඇති. ඇන රිච්චි හඩ ලා ස් ටික් ලි ොඩ ගහිල නැතුඇද. මේ ඔක්කොම ලබනේවා අපිට සතුටයි. අරකට්ටිය. සම්මාන තාම ලබනවා මෙ තාමකීවෙන. ජනතා හද පතුලින් ලැබෙන සම්මානය ශ්‍රේෂ්ටයි විශිෂ්ඨයි කෙ අපි කියෙනවා. එදා එවැනි සම්මාන ගත යුතුයි කළ අපිහිතනවා. එදා අපි දකිනවා ජනතාවාතර බොහමන් ගන්න නං අපිට තියෙනනොල්ලොකු කාරභාරයක් කරන්න. එ කලාකරවා සාහිත්‍යවේදයක් ැන්නේෙ සටන්කරුව ඕගේ සටන පෑනිං පැන්සලෙන් පින්න්සලෙන් සිදුකරත්වා. අපිට ඕන සකංකාමි කවියෙක්. සටන්කාමි කලාකරුත්ති කලාකරුවේ අපිට ඕන සටංකාමී සාහිත්‍යවේදී. අව අන්නවන් සටනක් තුල මේ යහපස් සමාජයක් සකස්කොට ඔබට යහතිං ජීවත්තෙන්ට පුළුවන්. සතුට ජීවිතය ගෙන එන්න පුලුවන් සමාජයක් නිර්මාණය කරන්න පුළුවන්. අන්නේ කාරයට අපි කවරුත් ඇපවෙමු කැපවෙමු උර දෙමු කියන ඉල්ලිම කරමින් නවතිනවා ස්තුතියි අයිබවාන්.